Luxury ගමනකට brand new TFSK SUV. මේ වන විට නැවත වරක් පළාත් පාලන මැතිවරණයේ කල්යාමේ බරපතල අවධානමක් අපිට පෙනී ගිහිලා තිබෙනවා. මේ අද දිනේ තුල පාර්ලිමේන්තුවට මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු විවාදයට ගැනෙනවා. මේක ඊයේ පෙරේදා දිනේදී ගරු අධිකරණ අමාත්‍යතුමන් මාසයකට කල් දමන්නට එකඟ වෙච්ච එකඟතාවයේ බිඳිමින් පක්ෂ නායකයන්ගේ විරෝධයත් මැද මේ කෙටුම්පත අද දිනේ සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙන්නේ. මේ පනත සම්මත වුණොත් ඊට අදාළ ප්‍රොසීඩියර්ස් සකස් කිරීමේ සඳහා යම් කාලයක් ගත වෙනවා. එතකොට ඒ කාලය තුළ විය හැකි අනිකුත් කාරණේ අනිත් කාරණේ තමයි මාස කීපයක් මේක ඇදුනොත් නව සීමා නිර්ණයට අනුගතව මැතිවරණ පැවැත්වීම සඳහා යොමු වීමේ ඉඩ කඩක් තිබෙනවා. මේ ආකාරයට මේ මැතිවරණය දිගින් දිගටම කල්යන්නට පුළුවන්. මේක අවාසනාවන්ත කාරණේ තමයි 2017 වර්ෂයේ ගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධුරයේ දරන වකවානුව තුල පළාත් සභා මැතිවරණයේ මැතිවරණ සිටියමින් ඇකිලුවෙත් මේ ආකාරයටමයි. මේ ඒ ආකාරයටම ජනතාවගේ විරෝධයක් ඇති නොවන සාධනීය මැතිවරණ ප්‍රතිසංස්කරණ ඉතාම ඛේදනීය විදිහට ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනතාවගේ ඡන්දා අයිතිය හැකිලීම සඳහා මේ භාවිතා වීමක් තමයි අපි දකින්නේ. මේ අතර රෝහණ හෙට්ටි ආරච්චි මහතා පෙන්වා දෙන්නේ මැතිවරණ කමිෂන් සභාවේ සමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වෙන ලෙස මරණ තර්ජුණය කිරීමේ සිදුවීමක්ද තමන්ට වාර්තා වූ බවයි. මේ වෙනකොට මේ කාරණේත් මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන්නට මැතිවරණ කොමිසමේ සමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වෙන ලෙස මරණීය තර්ජනය කරපු බවක් අපිට මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවා. මේ පිළිබඳව පොලිසියට මේ වෙනකොට පැමිණිලි ඉදිරිපත් කළ තියෙන බව තමයි වාර්තා වෙන්නේ. මේක ඉතාම බරපතල කාරණයක්. මැතිවරණ කල් දැමීමේ උපක්‍රමයේ එක කොටසක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා අපි තරයේ හෙලා දකිනවා මේ තත්ත්වයන්. අපි විශ්වාස කරනවා පොලිස්පතිතුමන් මේ පිළිබඳව කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනීවි කියලා. ඔවුන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න සහ ඔවුන්ට ස්වාධීනව තමන්ගේ තීන්දුව ගැනීමේ ඉඩකඩ සකස් කර දීම රජයේ වගකීමක් හැටියට අපි දකිනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ